අද දිනේදී දිවිනාශිතව තරමක වැඩි වර්ෂාපතනයක් අපිට දකින්න පුළුවන් වෙනවා. බස්නාහිර සබරගමුව දකුණු වයඹ සහ උතුරු පළාත්වලත් ඒ වගේම මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටිනිට වැසි ඇතිවීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රදේශ ආශ්‍රිතව සමහර ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි වුණත් අපිට අද දිනේදී අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕන දිවයිනේ සිසු ප්‍රදේශ ගත්තොත් සවස් කාලෙදී හෝ රාත්‍රී කාලෙදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමක් සිද්ධ වෙන්නේ. ඒ ප්‍රදේශ ආශ්‍රිතවත් සමහර ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක Conquer the world after A levels. Join IIT. Register now. ගිගුරුම් සහිත වැසි ඇතුණේට ඒ ප්‍රදේශ ආශ්‍රිතව තරමක තද සුළං ඇති වෙන්න පුළුවන් ඒ වගේම අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අදාළ ක්‍රියාමාර්ග ගන්න කියලා අපි ජනතාවට කාරුණිකව මතක් කරනවා විශේෂයෙන් කියනොනක් කංකසන්තුරේ සිට මන්නාරමහරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශයත් ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශය ගත්තොත් සුළං වේගයේ විටිනට පැයට කිලෝමීටර 45 50ක් වගේ දක්වා වැඩි වෙන්න පුළුවන් එම අවස්ථාවලදී මේ මුහුදු ප්‍රදේශ රළු වෙනවා සෙසු මුහුදු ප්‍රදේශ විටිනට තරමක් රළු වීමේ හැකියාව තමයි පවතින්නේ විශේෂයෙන් සඳහන් කරන්න ඕන ගිගුරුම් සහිත වැසි ඇතුණේ අවස්ථාවල් වල ඒ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව తాවකාලිකව තරමක තදසුලන් ඇති වෙන්න පුළුවන් ඒත් එක ඒ මුහුදු ප්‍රදේශ රළු වීමේ හැකියාව තියෙනවා මේ වනවිට මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය අද දිනේදී උදෑසන කාලයේදී සුලිසුනගක් බඩ වර්ධනය වෙනවා සාමාන්‍ය මේකේ පැවතීම අපිට ගන්න පුළුවන් වෙන්නේ උතුරු අක්ෂාංශ 15.7ත් නැගෙනහිර දේශාංශ 90.7ත් කියන ප්‍රදේශ ආශ්‍රිතව තමයි මධ්‍ය පවතින්නේ නමුත් හෙට දිනේ වනවිට මේක චණ්ඩ සුලි කුණාටුවක් බවට පත් වෙලා ඉන්දියාවේ ඔඩිෂා වෙරළ තීරයෙන් ඉන්දියානු අර්ධද්වීප ඇතුළට ගමන් කරයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශ ආශ්‍රිතව දීවර හෝ නාවික කටයුතු වල යෙදෙන්න ඉතාමත්ම අවධානම් ඒ නිසා ඒ දීවර කටයුතු වල යෙදෙන්න එපා කියලා විශේෂයෙන් මතක් කරන අතරම ඉදිරියේදී මේ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳව දැඩි අවධානය යොමු කරන්න කියලා විශේෂයෙන් මතක් කරනවා